සුබම සුබ දවසක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් ඔබ රාශිදි ගෙන එන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් අදත් ඔබට මට දී තිබෙනවා උන්වහන්සේ පුදුමාකාර උන්වහන්සේ සියලුද ස්වාමීන්ව සිටිමින් ඔබගේ මගේ ජීවිතේ රැගෙන යන දෙවියන් වහන්සුන් වහන්සේ ඉතින් අද දවසෙත් අපි බලන්ට යනවා දෙවනස්සේගේ වචනේ යම් කාරණාවක් බලමු එක තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය දෙවචනේ තුල මෙසේ සඳහන් කර තිබෙනවා මා ප්‍රමාද වුණත් දෙවියන් වහන්සේගේ ගෘහෙහි මිනිස්සු කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය එය ජීවමාන දෙවියන් වහන්සේගේ සභාවත් සැබෑවේ කනුවත් සහ අතිවාර මැත්‍ය සමහර අයගෙන් අපි මං ඇසුවොත් ඔබ යේසුස් වහන්සේව විශ්වාස කරනවාද කියලා ඔවුන් කියන ඔව් මම විශ්වාස කරනවා හැබැයි බොහෝ වෙලාට පුදුමයට දෙන කාරණාව තමයි බොහෝ අය සභාවට නොයන එක සමහරට ඔවුන්ගෙන් ඇහුවොත් ඇයි ඔබ සභාවට යන්නේ නැත්තේ කියලා ඔවුන් නිදහසට බොහෝ කාරණා වුන් කියනවා සමහර අය කියනවා තමන් කිසිම සභාවක් විශ්වාස කරන්නේ නැහැ කියලා සමහර අය කියයි බොහෝ නිකායන් තියෙනවා ඒ නිසා ඒක තුල වියවුල්කමක් තියෙන නිසා මම සභාවකට යන්නේ නැහැ සහ සමහර අය කියනවා ඔවුන්ට වුණු සිත් ඇවුල් නිසා වේදනා නිසා අපි සභාවට යන්නේ නැහැ කියලා උන් විවිධ හේතු කියලා උන් සභාවට යන්නේ නැති එක ගැන උන් ප්‍රශ්න නගනවා නමු ස්වාමීන් වහන්සේ සමග අපි මේ යන ගමනේදී අපිට ඇදහිලි වතුන් සමග අපිට සම්බන්ධ වීම හරිම වැදගත් අපි සභාවකට ගිහින් අපි සභාවකට ගොස් අපි මූලිකත්වයේ දීලා අපි දෙවියන් වහන්සේගේ කාරණා අපි ඉගෙන ගද්දී උන්වහන්සේ ඒ ස්ථානයේ සුදාත්මන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයට බොහෝ දේ එකතුලින් උගන්වනවා මේකයි 1 තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 අපි කියවකේදී පල්ලෙහාට කියනවා එයේ ජීවමාන දෙවියන් වහන්සේගේ සභාවත් සැබෑවේ කනුවත් සහ අතිවාර මැත්‍ය සභාව කියන්නේ ජීවමාන දෙවියන් වහන්සේගේ සැබෑව සභාව තුල තමයි ජීවමාන දෙවියන් වහන්සේ සිටින්නේ ඒ නිසා ඒක අතිවාරමක් සභාව කියන්නේ ඉතාමත් ඉතාමත් වැදගත් කාරණාවක් ඒ නිසා බොහෝ අය නිදහසට හේතු කියමින් සභාවට යන ගමන ඔවුන් නවත්තන්න සහ ඔවුන් ඔවුන්ගේ මත නිසා ඔවුන් නවත්තන හැබැයි ඔබ කිතුණුවෙක් නම් ඔබ සභාවට යා යුතුය. ඒ ස්ථානයේ තමයි ඔබට උගන්නන එකම තැන. ඔබ විනයකට ගේන්නේ, ඔබට යටහත්කම උගන්වන්නේ, ඔබට ප්‍රේමය උගන්වන්නේ, ඔබ කවුද සහ ඔබට මොනවද තියෙන උරුමය, ඒ අනන්‍යතාවයේ තියෙන මොකද්ද? ඔබ මොකටද මේ ලෝකෙට ගෙනාවේ? මේ සියල්ල උගන්වන්නේ සභාවයි. ඒකයි කියන්නේ ඒක ජීවමාන දෙවියන් වහන්සේගේ ගෘහයක් ඒක. දෙවියන් වහන්සේ ඉන්න ස්ථානය ඔබ නිදහසට හේතු කියමින් ඔබ මේ ස්ථානට ඔබ නොයන වන්නම් ඔබ ඉන්නේ භයානක ස්ථානයක ඔබ ඉන්නේ භයානකම තැනක ඔබ ඉන්නේ මේ නිසා ඔබ ප්‍රවේසම් වෙන්න ඔබ නිදහසට හේතු කියන්න එපා ඔබ යටහත්කම් ඉගෙන ගන්න ඔබගේ ජීවිතේ යම් අඩුපාඩු ඔබට කියලා දෙනව නම් ඔබට යම් දේවල් වැරදි කියලා ඒ ස්ථානේ ඔබට කියනව නම් ඔබ යටහත්ව ඒ දේවල් ඔබ බාර ගන්න ඔබ ඒ දේවල් හදා ගන්න ඔබ දෙවියන් වහන්සේගේ වචනෙන් ඔබ ගොඩනගින්න ඔබ ඒකෙදි සම්පූර්ණ වෙන්න අපි ගීතාවලිය 119:67 මෙහෙම කතා කරනවා දාවිත් මෙහෙම කතා කරනවා මම විපත්‍ය පැමිණෙන්න පළමුවෙන් මුලාව ගියෙමි නමුත් දැන් ඔබගේ වචනේ පවත්න්නෙමි මෙතන දාවිතුමා කතා කරන මම විපත්‍ති පැමිණෙන්න පළමුවෙන් මම මුලාව ගියා මම ප්‍රශ්න එන්න කලින් මම එළියට ගියා එළියට ගියේ නිසා මට පීඩාව ලැබුණා මම ප්‍රශ්න තුල ගියා හැබැයි දැන් මම ඔබගේ වචනේ පවත් වෙනවා මට වැරදුණු තැන මම නැවත හදාගත්තා ඒ නිසා ඔබත් හදාගන්න ඔබගේ ජීවිතේ වැරදුණු තැන
ඔබගේ ජීවිතේ අඩුපාඩු හදාගන්න ඔබ සභාවට අනිවාර්ය ඔබ සභාවට යා යුතුයි සභාව කියන ඔබගේ ජීවිතේ හදන තැන ඔබගේ ජීවිතේ ගොඩනගන තැන සහ ඔබ මේ පොළවෙන් පිටත්ව දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න ඔබ යන ස්ථානය ගැන උගන්නන ස්ථානය තැනයි එතන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සිටින්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ ස්ථානයේ සිටමින් උගන්නනවා අපේ ජීවිතේ ඒ නිසා ඔබ නිදහසට හේතු කියමින් ඔබගේ කාරණා දෙවියන් වහන්සේ ඉදිරියට ගෙනෙන්න එපා ඔබ මේක කරනවා ඔබ පාලනය කරන්නේ සාතන් ඒ නිසා ඔබ යක්ෂයාට ඔබ ඉඩ දෙන්න එපා ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අභිමුඛේ නැති කරන්න දෙවියන් වහන්සේගේ කාරණාව පිටතට ගෙනෙන්න උට දෙන්න එපා ඔබ ඔබ ඒ නිසා මේ උදෑසන මම ඔබගෙන් ඉල්ලනවා ඔබ ඔබ නිවැරදි වෙන්න එපා ඔබ දෙවියන් වහන්සේගේ වචනේ තුල ඔබ නිවැරදි වෙන්න ඔබ දෙවියන් වහන්සේට අවස්ථාව දෙන ඔබ සභාවට ගිහින් ඔබගේ ජීවිතය ඔබ අදාහ ගන්න ජීවිතේ වෙනස් කරන්න ජීවිතේ ඒ තුල ගමන් කරන්න ඒ තුල තමයි ඔබගේ ජීවිතේ ගොඩ නැගිය යුත්තේ ඒ වගේම යොහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ කතා කරනවා නුඹලා සැබෑව දැනගන්නව ඇත සැබෑව නුඹලා නිදහස් කරන්න ආමෙන් සභාවට ගියොත් අපි සැබෑව දැනගන්නවා ඒ සැබෑව දැනගත්තු තමයි අපි එකේ නිදහස් වෙන්නේ හැබැයි ඔබ සභාවට නොයනවනම් ඔබ සැබෑව නොදන් දැනගන්නේ නැතිනම් බොරුව සාතන් ඔබට ගෙනත් දායි ඔබ හරි දේ දන්නේ නැහැ ඔබ මිනිස්සු නිසා ඔබ හේතු කියමින් ඔබ යම් දේවල් කියමින් ඔබ උන්වහන්සේගේ වචනේ ඔබ එපා කරනවා නම් ඔබ වචනෙන් ඔබ පිටත්ව උන්වහන්සේ කියන දේ තුලින් නැතු ඔබ වෙන ජීවිතයක් ඔබ ජීවත් වෙනවා නම් ඔබ පාලකනේ සාතන් ඒ නිසා සැබෑව දැනගන්න පුණ එකම තැන තමයි සභාව ඒ නිසා ඔබ සභාවට යන්න ඔබගේ ජීවිතය ඔබ හදාගන්න ඒකයි කතා කරන්නේ ඒක ජීවමාන දෙවියන් වහන්සේ ඉන්න ස්ථානය ඒක කනුව සහ අතිවහරම කියලා කියන එක තමයි ආරම්භය එතනයි අපේ ජීවිතය ගොඩනගී යුත්තේ තේන් සමය උදෑසන මම ඔබට කියනවා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි වෙන්න ඔබ ඔබගේ ජීවිතය හදාගන්න ඔබව හදන තැනට ඔබ යන්න ඔබව සෝදන තැනට ඔබ දෙවියන් වහන්සේගේ දාසෙන්ට ඔබ යටහත් වෙන්න ඔවුන්ට ඔබ ආදරය කරන්න ඔබට සැබෑව දැනගත්තම ඔබට හරි දේ සහ වැරදි දේ තෝරගන්න සුදානස්ර බුගන්නයි ඔබට යම් දේවල් ඔබට වැරදි කියලා තේරෙනවා ඔබ ඒක හදාගන්න ආත්මයන් වහන්සේක ඔබ ඉන්න ඔබ නිතරම ඔබ නිවැරදි සභාවක් ඔබ තෝරගන්න සභාවල් ගොඩක් තියෙනවා මම හැම දෙයක්ම අනුමත කරන්නේ නැහැ හැබැයි සමහර තැන්වල තිබෙන ඉගැන්වීම් එක ප්‍රශ්න නිසා ඔබ යාශනා කළ ඔබ හොඳ සභාවක් ඔබ තෝරගන්න ඔබ හොඳ නායකයෙක් ඔබ තෝරගන්න ඔහුගේ ඉගැන්වීමට ඔබගේ ආත්මය ඇතුළු කරන්න ඔහු සමග ඔබ ඉගෙනගෙන ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක ඔබ ස්ථීර තැනකට එන්න ඔබ නායකයෙක් ඔබ තියාගන්න ඔබ සභාවක් ඔබ තෝරගන්න ඔබ සභාවකට යන්න දෙවියන් වහන්සේගේ සමග මේ ජීවිතේ ගමන් කරන්න ඒ සැබෑ නායකයා සැබෑද ඔබට දෙයි එහෙනම් ඔබ ඔබගේ ජීවිතය ඔබ හදාගන්න ඉදහසට කරුණු කියන්න එපා ඒක අයින් කළා ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලය දෙන්න හාලෙලූයා පියාශනා කරු මේ කාරණාව නිසා ඔබට බොහෝ සේ ආදරය කරන ජීවමාන බලවන්ත දෙවි ස්වාමිනීන් ආශ්‍රේෂ්ඨ ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසන ස්තුති කරනවා තාත්තේ අද දවස ඔබ වහන්සේ අපිට දුන්නා වූ එළිදරව් නිසා ස්තුති කරනවා තාත්තේ සමහරලාට අපේ සිදුණු සිදුවීම් නිසා සිත් ඇවුල් නිසා ප්‍රශ්න නිසා වේදනාකාරී දේ නිසා අපි ස්වාමි බෝවහන්සේගෙන් ඈත් වුණා ඔබගේ සභාවට අපි ගියේ නැහැ ඔබගේ දාසෙන් අපි ගරු කරේ නැහැ අපේ පෞද්ගලික හේතු නිසා අපේ වැරද්දක් අපිට පෙන්නද්දී අපි ඒක නිවැරදි කරගත්තේ නැහැ අපි හරි කියන තැන ඉඳලා අපි උඩඟු කම ඉඳලා අපි එතන හිටියා අද දවසේක අපිට තේරෙනවා අපි වැරදි තැනක සිටියේ කියලා අපිට තේරෙනවා ඔබගේ ගෘහයේ තමයි අපිට උගන්වන්නේ ඔබ ජීවමාන වචනය ඔබ ඒක තුල අපිට කතා කරනවා සුදාමනසේ ස්ථානයේ සිටීමෙන් උන්වහන්සේ අපිට උගන්වනවා ඒ නිසා අපේ ජීවිතය හදාගන්න දවසේ මේ දුන වචන නිසා සුති අපි නැවත අපේ ජීවිතය අපි වෙනස් කරගන්න සකස් කර අපි සැබෑ නායකලක සැබෑ ස්ථීර සභාවල් තුල අපි ජීවිතය අපි පටන් ගන්න ඒ තුලින් අපි ඉගෙනගෙන අපේ ජීවිතය අපි ගොඩනගා ගන්න යන ස්වාමීන් අද දවසේ නිසා සුති ඔබ මේ තුලින් අපිට කතා කරමු අපේ ශක්තිමත් නිසා අන්නවතත් ඔබට සුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්